ළමයි නේ. එතකොට අද මම ඔබ වෙත උදාහරණ මේ වීඩියෝව තුලින් ඔබට ඉගෙනීමට සූදානම් වෙ සිටින පාඩම තමයි. ඇත්තටම මේක අලුත් පාඩමක ආරම්භයක්. ඒ වගේම ඔබ උසස් පෙළ විභාගයේ අනිවාර්යයෙන්ම බලා සිටි ප්‍රශ්නයක් බවට පත්වන විභාග ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ රචනා ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ලකුණු 20ක් සහිතව 7 වෙනි ප්‍රශ්නයට අසන ලද ඒ වගේම ළමයිනේ විභාගයේ MCQ 39න් පසු 36ත් 39ත් අතර හෝ 41 දක්වාම අතර ප්‍රමාණයක ලකුණු 3ක 4ක අනිවාර්ය MCQ හම්බ වෙන ඔබ දෙක පත්‍රයේ දෙක කොටසින් කියන්නේ ආ උප කොටසින් අවම වශයෙන් කොටස් අවම වශයෙන් ප්‍රශ්න දෙකක් තෝරා ගත යුතුයි. ඔබ ඒ තෝරගන්නේ ළමයිනේ 8 වෙනි පාඩම වන රාජ්‍ය ආර්ථිකයේ පාඩම සහ මුදල් බැංකු මිල මට්ටම් වන උද්දමනය ගැන කියවෙන 7 වෙනි පාඩම වෙන්න පුළුවන්. ඔබට තිබෙන ඊළඟ එකම විකල්පය තමයි 9 වෙනි ප්‍රශ්නය විදේශ වෙළඳාම. බහුතරයක් පිරිමි ළමයි පාඩම් කරන්න අකමැති. නමුත් ඔවුන් යනවා 9 වෙනි ප්‍රශ්නයේ වගේ ප්‍රශ්නයක් දිහා බලාගෙන ඔවුන් විදේශ වෙළඳාම කියන පාඩම පිළිබඳ පුළුල් අවබෝධයක් නොදැන. අන්න ඒ කාරණාවම ඇති ළමයිනේ ඔබට මේ පාඩමේ වැදගත්කම තේරුම් ගැනීමට. මම වෙන ආටෝප කතා නැතුව කෙලින්ම කාරණාවට එන්නන් ළමයිනේ. රාජ්‍ය ආර්ථිකයේ පාඩම සමන්විත වී තිබෙන්නේ ඔබට දැන් බෝඩ් එකේ දිස්ත් වෙනවා. රාජ්‍ය ආර්ථිකයේ පාඩම සමන්විත වී තිබෙන ළමයිනේ මෙන්න මේ කියන කොටස් පහමයි. මේකේ වැදගත්ම කතාව තමයි ළමයිනේ ඔබට මතක් විය යුතුයි පළමු පාඩම් ඒකකයේ වෙළඳපළ ආර්ථිකය. මම ඒ පිළිබඳව ඔබට උගන්වා තිබෙනවා. මම ඒ පිළිබඳව ඔබට ප්‍රශ්න සපයා තිබෙනවා. ඒ වගේම ඔබ පිළිතුරු සපයා ඒ කොටස් පාඩම් කර අවසන් ඇති වී බව මං හිතා ගන්නවා. වෙළඳපළ ආර්ථිකය තුල ළමයිනේ ඇතැම් දුර්වලතා හටගන්නවා ඔබට මතක් වෙන්න ඕන. වෙළඳපළ ක්‍රමය තුල ළමයිනේ පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ මත පවනක් පදනම්ව සියලු ආර්ථික තීරණ ගන්න නිසා වෙළඳපළ ක්‍රමයේ හටගන්නවා ප්‍රධාන දුර්වලතා තුනක්. අන්න ඒ දුර්වලතා තුන ආශ්‍රයෙන් තමයි ළමයිනේ ගොඩනැගිලා තියෙන්නේ වෙළඳපළ අසමත් වීම කියන කාරණාව. ළමයිනේ ඔබ ඊළඟට මතක තබා ගත යුතු වැදගත්ම කතාව තමයි වෙළඳපළ ආර්ථිකයට රජය එනවා. ඇත්තටම රජය ඉන්නවා, රජය මැදිහත් වෙනවා ආර්ථික කටයුතු වලට. ඔබට මතක් වෙන්න ඕන වෙළඳපළ ආර්ථිකයේ රජයේ සීමිත කාර්යභාරයක් තියෙනවා. නමුත් රජයට බෑ ව්‍යාපාර කරන්න. උදාහරණයක් විදියට දැන් ලංකාවේ ඔබ හිතන්නකෝ බස් සේවයේ තියෙනවනේ පෞද්ගලික බස් රථ දුහනකොට මේක වෙළඳපළ ආර්ථිකයක් නම් මිශ්‍ර ආර්ථිකයක් නිසා තමයි රජයත් බස් දුහවන්නේ ළංගම යටතේ. එතකොට වෙළඳපළ ආර්ථිකයක් නම් ළමයිනේ රජයට බෑ ළංගම බස් රථ ධාවනය කරන්න ශ්‍රී ලංකාව තුළ. ඇයි? පෞද්ගලිකංශය තමයි සියලු ප්‍රශ්න විසඳන්නේ. නමුත් ඒ කට්ටිය ඇතැම් දුර්වලතා හටගන්නා නිසා රජය මැදිහත් වෙනවා. අන්න එතකොට මේ පැවති දුර්වලතා ත්‍රිත්වය දුර්වලතා තුනක් තියෙනවා. මම ඔබට පාඩම කරගෙන යනකොට උගන්වනවා. දුර්වලතා ත්‍රිත්වය තව තවත් වැඩි වෙනවා ළමයිනේ රාජ්‍ය අංශයට ආවේනික ඇතැම් දුර්වලතා නිසා. ඔබ සරලව හිතන්න ඔබ මේ කල්පනා කළ යුත්තේ වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ දකින ප්‍රධානම දුර්වලතා නිසා තමයි රජය බිඳ වැටීමකට හෙවත් අසමත් වීමකට ලක්වන්නේ කියලා. මම මේ ඔබට දෙන්නේ ළමයිනේ පාඩම පිළිබඳ සුළු අවබෝධයක්. පළවෙනි කොටසෙන් කතා කරන්නේ ඒ ගැන. දෙවනි කොටසේ තියෙනවා ළමයිනේ භාණ්ඩ වර්ග කීපයක් හඳුනා ගැනීම. තුන්වෙනි කොටසේ තියෙනවා ළමයිනේ බාහිරතා කියලා කොටසක්. හතරවෙනි කොටසේ ඔන්න රජය ගැන අපි අධ්‍යයනය කරන්න ගන්නවා. අන්න එතකොට තියෙනවා රජයේ ආදායම වියදම අයවැය ශේෂය කියන ගිය යනාදිය පිළිබඳව හොඳ අවබෝධයක්. අන්තිමේටම තියෙන ළමයිනේ රජය කරන ව්‍යාපාර නැත්තම් රාජ්‍ය ව්‍යවසායකයන් පිළිබඳව පුළුල් අවබෝධයක් කරලා ඒවායේ පවතින දුර්වලතා නිවැරදි කරන්න රජයට ගත හැකි ක්‍රියාමාර්ග අප විසින් යෝජනා කිරීමක්.
ඔබට මම සරල උදාහරණයක් කිව්වොත් ඔබට මතක් විය යුතුයි ශ්‍රී ලංකා රජය වර්තමානයේ වන විටත් ඒකාධිකාරී තත්ත්වයක් යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුව තාමත් අලාභ ලබන්නේ ඔවුන් ළමයින්ගේ සමාජ සුබසාධන චේතනාවෙන් අර ප්‍රශ්න විසඳන නිසා ඔබ හිතන්න ළමයින්ගේ රාජ්‍යාංශයේ මිල කිරීමේ ප්‍රතිපත්තිය ඒ කියන්නේ රජය භාණ්ඩයක් හදලා නිපදවනවා නම් ඒ කට්ටිය ඒකට දෙන්නේ සමාජයට සුබසාධනයක් කිරීමේ අරමුණින් උදාහරණයක් විදිහට ඒ රජයේ සපයන භාණ්ඩයකට ඒකකයකට පිරිවැය රුපියල් 60ක් ගියා කියලා හිතන්නකෝ මෙයාට පුළුවන් මිල කරන ක්‍රම තුනකට එක්කෝ මේ 60ට සමාන මිලක්ම ගන්න පුළුවන් නැත්නම් 60ට වඩා අඩු මිලක් ගන්න පුළුවන් ඒ වගේම මෙයාට පුළුවන් 60ට වඩා වැඩි මුලකට මිලකට අලෙවි කරගන්න ඒ රජයේ විසින් සපයන භාණ්ඩය නමුත් ළමයිනේ රජය ඇත්තටම කරන්නේ මේ 60ට වඩා ඒ කියන්නේ භාණ්ඩය සපයන්න ගියපු ඒකකයක පිරිවැයට වඩා අඩු මුදලක් තමයි හැමතිස්සෙම දුප්පත් ජනතාවගෙන් අය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි රජයේ චේතනාව. අන්න ඒ වගේ චේතනාව තියෙන නිසා රජයට බෑ කවදාවත් රජයේ ව්‍යාපාර ලාභ ලබන ඒකක නැත්තම් අලාභ නොලබා ඉන්න ඒකක බවට පත් වෙන්න. ඔන්න ඕක තමයි ළමයිනේ පාඩමේ සරලම අවබෝධය. ඔබ හොඳට මතක තබා ගන්න ඔබට මා ලබා දී ඇති නිබන්ධනයේ මේ සියල්ල පිළිවෙලින් ඉගැන්වීම තිබෙනවා. ඒකට අදාළ නෝට් කොටස තිබෙනවා. ඔබ අද මේ වීඩියෝව නැරඹීමෙන් පසු ඔබට අවශ්‍ය නෝට් කොටස මම ඔබගේ ගෲප් වලට දානවා. ඔයාලා ඒක අරගෙන ලියා ගන්න. මුලින්ම කියන්න ළමයිනේ මේ කොටස් පහ උගන්වන්නේ දවස් 7කින්. හරියටම දවස් 7කින් මේ කොටස් පහ ඉවරයි. දවස් 7කින් උදාහරණ වීඩියෝ 7කින් ඔබ විභාගයේ ලකුණු 23 ගන්නවා ඒකාන්තයි. ඒකට ආයේ කතා කරන්න දෙයක් නැහැ ඒක ඒකාන්තයි. ඔබ ගන්නවා. ඒ ඔබ මේ වීඩියෝව අතරතුර හොඳ අවබෝධයකින් පාඩමට සමන් දී සිටින්න. මොකද ඔබගේ මානසික ඒකාග්‍රතාවය ළමයිනේ මේ පාඩම පුළුල් දැනුමක් කරාගෙන යෑමට වැදගත් වෙනවා. ළමයිනේ මම ඔබට හොඳට මතක් කරා ටියුට් එකේ මම අද සාකච්ඡාවට ලක් කරන්නේ විවිධ භාණ්ඩ වර්ග හඳුනා ගැනීම කියන කොටස. මොකද මේ පාඩම මම ඔබට මෙතනින් පටන් ගත්තොත් ළමයිනේ සියලුම ළමයිට අවබෝධ කරගන්න බැරි වෙනවා. මොකද මගේ චේතනාව සියලුම ළමයිට අවබෝධ කිරීම. ඒ නිසා අන්නේ මගේ අරමුණ මෙතනින් පටහැනි වෙන නිසා ළමයිනේ මම මෙහෙම පටන් ගන්නවා. මුළු පාඩමම නැරඹූ අවසානයේ ඔබට ටියුට් එකම සම්පූර්ණ නැවත කටපාඩම් කරවලා හරි විභාගයට යවන්න මම සූදානම් වෙනවා. අන්න ඒකට වෙනම අන්තිමට වීඩියෝවක් මුදා හරිනවා. රිවිෂන් ප්‍රශ්න පත්‍රයක් මේ ආශ්‍රයෙන් සකස් කරලා ඉක්මනට පිළිතුරු සපයන්න. ඔබට කලින් ලබා දෙනවා ඔබ පිළිතුරු සපයාගෙන සිටින්න. ඉන්පසු ඔබට පුළුවන් මාගේ පිළිතුරු වීඩියෝව නරඹා ඔබගේ පිළිතුරු පිළිබඳ නිර්වාද්‍යතාවය තහවුරු කරගන්න. අද මම ළමයිනේ සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ භාණ්ඩ වර්ග හඳුනා ගැනීම. මෙන්න මේ භාණ්ඩ වර්ග හඳුනා ගැනීම. එතකොට ළමයිනේ ඔබ විභාගයට දැන් හරියටම හෙට 31නේ. හෙට කියන්නේ 31. අනිද්දා පළවෙනිදා. එතකොට ඔබගේ ඉරණම තීරණය කරන අවුරුද්දට පය තියෙන දවස හෙට. නැත්තම් හෙට රාත්‍රියේ 12න් පසු. ගොඩක් දෙනා 31st සමරන්න එකතු වෙලා ඉන්න මන් දන්නවා. ඒ වගේම ගොඩක් දෙනා අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තුකින් අර ගොහරු මඩ ගොහරුවකින් පිපිච්ච නෙළුම් මලක් වගේ කට්ටිය බලන ඇතැම් පිරිසක් ඉන්නවා. කොහොම හරි මේ ඉන්න මට්ටමේ මිදිලා විභාගයේ තමන්ගේ ජයටම කරා යන්න තියෙන අවස්ථාව මේ තමයි කියලා. හෙට මැදම රාත්‍රී 12න් පසු එළඹෙන අලුත් නව වසරේ ළමයිනේ ඔබ ජීවිතේ ආපස්සට යන්න එපා කවදාවත්. ඔබට මා නිරතුරුවෙන්ම විෂය පෝෂණය කිරීමට දායක වෙමින් සිටිනවා. ළමයිනේ ඔබට දැන් ටියුට් එකේ ලබා දී තිබෙන පාඩමේ පිළිවෙල අනුව මම වැඩේ පටන් ගන්න යන්නේ. ඔබට පිටු අංක 3 අග කොටසේ ඇති විවිධ භාණ්ඩ වර්ග හඳුනා ගැනීම කියලා. විවිධ
බාණ්ඩ වර්ග හඳුනා ගැනීම කියලා කොටසක් ඇති. එතන මුලින්ම තියෙනවා ළමයිනේ පොදු බාණ්ඩ කියලා කොටසක්. පොදු බාණ්ඩ. ඊළඟට තියෙනවා ළමයිනේ පෞද්ගලික බාණ්ඩ. පොදු බාණ්ඩ, පෞද්ගලික බාණ්ඩ. ඊළඟට අර්ධ පොදු බාණ්ඩ, පොදු දේපල සම්පත්, සුභ සාධන බාණ්ඩ, අවගුණ බාණ්ඩ. ඔය වගේ බාණ්ඩ වර්ග හයක් තියෙනවා ළමයිනේ. ඒ බාණ්ඩ වර්ග ගැන ඉගෙන ගන්නේ මේ වමනාව නැත්තම් වැදගත්කම තමයි. මොකද ළමයිනේ වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශ විසින් ඇතැම් බාණ්ඩ සමාජයේ ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩියනොත්, ඇතැම් බාණ්ඩ සමාජයේ ඉල්ලන ප්‍රමාණයට වඩා අඩුවෙනොත් නිෂ්පාදනය සහ පරිභෝජනය කියන කාර්යයන් දෙකම කරනවා. ඇතැම් බාණ්ඩ තියෙනවා කොහෙත්ම සපයන්නේ නැහැ. ඇතැම් බාණ්ඩ තියෙනවා කොහෙත්ම සපයන්නේ නැහැ. එහෙම සපයන්නේ නැතිවීමට හේතුව තමයි ළමයිනේ මොකද මේ කට්ටිය තීරණ ගන්නේ පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ ගැන හිතලා. පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ ගැන දෙකේ සංකල්ප දෙකේ අදහස තමයි පෞද්ගලික පිරිවැය කියන්නේ කිසියම් නිෂ්පාදන කටයුත්තක් හෝ ආර්ථික කටයුත්තක්. ළමයිනේ අපි කතා කරන ආර්ථික පද්ධති ආර්ථික පද්ධතික ප්‍රධාන කාර්යයන් තුනයි නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය. නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය. මම මෙතන ඉඳන් ඉස්සරහට බෙදාහැරීම ගැන කිසිම අදහසක් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද බෙදාහැරීමේ කාර්යයකින් මේ කියන සම්පත් බෙදියාම කාර්යක්ෂම වීම හැවත් බාහිරතා කියන දෙයක් හටගන්නේ නැහැ. ඇත්තටම හටගන්නේ නිෂ්පාදන ක්‍රියාවකින් සහ පරිභෝජන ක්‍රියාවකින්. නිෂ්පාදන ක්‍රියාවකින් සහ පරිභෝජන ක්‍රියාවකින්. ළමයිනේ පෞද්ගලික පිරිවැය කියන්නේ කිසියම් පරිභෝජන කටයුත්තක් සඳහා හෝ නිෂ්පාදන කටයුත්තක් සඳහා ඍජුව මැදිහත් වන පුද්ගලයාට පෞද්ගලික උම්දැරීමට සිදුවන පිරිවැය. හරියට නිකන් මම කඩේකින් බීම බෝතලයක් මිලදී අරගෙන ඒ වෙනුවෙන් දරන පිරිවැය. ඒක පරිභෝජනයේ පෞද්ගලික පිරිවැය. මම කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න යනවා නම් ළමයිනේ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ සිට භාණ්ඩ නිපදවීම දක්වා භාණ්ඩ නිපදවීම දවින් දරන සියලුම පිරිවැයයන් වන ළමයිනේ නිෂ්පාදනයේ පෞද්ගලික පිරිවැයට. එතකොට පෞද්ගලික පිරිවැය කියන සංකල්පය ඇතුළේ ළමයිනේ හැමතිස්සෙම සිදුවෙන්නේ ඒ කටයුත්තට නිෂ්පාදන කටයුත්තක් වෙන්න පුළුවන්, පරිභෝජන කටයුත්තක් වෙන්න පුළුවන්. අන්න ඒක වෙනුවෙන් දායක වන පුද්ගලයා පෞද්ගලිකවම දරන මුදලින් දරන පිරිවැය පෞද්ගලික පිරිවැය ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි ළමයිනේ ඒ කටයුත්තට යාට වියදමක් දරන්න වෙනවා වගේම එයාට ඒකෙන් ප්‍රතිලාභයකුත් ලැබෙනවා. එයාට ඒකෙන් ප්‍රතිලාභයකුත් ලැබෙනවා. මම වීම වීදුරුවක් අරගෙන ඒක පරිභෝජනය කරාම ඒකෙන් මට ලැබෙන උපයෝගිතාවයක් තියෙනවා. ඒක මනින්න බෑ. හැබැයි කවදාවත් රුපියල් 60ක් දීලා ගන්න වීම බෝතලේ මට හොඳ උපයෝගිතාවයක් නැත්තම් මම ඒක මිලදී ගන්නෙත් නැහැ. මොකද ඉල්ලුම් නීතියට අනුව ඔබ දන්නවා ළමයිනේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් භාණ්ඩයකට මිලදී ගන්න උපයෝගිතාවයක් හෙවත් කැමැත්තක් තිබ්බොත් තමයි ඒක පරිභෝජන කිරීමෙන් එයාට ලැබෙන තෘප්තියක් තියෙනවා නම් තමයි එයා භාණ්ඩය කෙරෙහි මුදලක් වැය කරන්නේ. ඒ වගේම මං කර්මාන්ත ශාලාවක් දැම්මනම් ළමයිනේ මට කර්මාන්ත ශාලාවෙන් ලැබෙනවා ලාභයක්. භාණ්ඩ හා සේවා හදලා වෙළඳපළට ඉදිරිපත් කරලා අලෙවි කරගත්තට පස්සේ මට ලැබෙනවා ලාභයක්. ඒකට කියනවා පෞද්ගලික ප්‍රතිලාභ. මම දැන් ඔබට සඳහන් කරේ පරිභෝජනයේ පැත්තෙන් පෞද්ගලික ප්‍රතිලාභයි, නිෂ්පාදනයේ පැත්තෙන් අපට ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභයයි. වෙළඳපළ ආර්ථිකයේ නිෂ්පාදකයා විසින් මෙන්න මේ කියන පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ පමණයි ළමයිනේ සිය ආර්ථික කටයුතු වලට තීරණ ගැනීමට දායක කරගන්නේ. එතකොට වෙළඳපළ ආර්ථිකයේ නිෂ්පාදකයා භාණ්ඩයක් නිපදවන්නේ එයාට භාණ්ඩේ නිපදවන්න යන පිරිවැයට වඩා ඒකෙන් ලැබෙන ලාභය වැඩි නම් විතරයි. එයයි හැබැයි තමාගේ නිෂ්පාදන කටයුත්තෙන් සමාජයට සිදුවන බාහිර පිරිවැයවත් තමාගේ නිෂ්පාදන කටයුත්තෙන් සමාජයට වන බාහිර ප්‍රතිලාභයක් ගැන එයා හිතන්නේ නැහැ. ඒ කියන්නේ සෑම ආර්ථික කටයුත්තකම ළමයි පෞද්ගලික පිරිවැයකුත් තියෙනවා, බාහිර පිරිවැයකුත් තියෙනවා. ඒ වගේම සෑම ආර්ථික
කටි උත්තකම පෞද්ගලික ප්‍රතිලාභයකුත් තියෙන ළමයිනේ ඒ ආශ්‍රය නිර්මාණය වෙච්ච ඒ ආශ්‍රය නිර්මාණය වෙච්ච ඒ ආශ්‍රය නිර්මාණය වෙච්ච බාහිර ප්‍රතිලාභයකුත් තියෙන මම ළමයිනේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා ඔබ හිතන්න මම කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා මම මෙතන පොඩ්ඩක් ඉඳ ගන්නවා මම කර්මාන්ත ශාලාවක් ආරම්භ කරා මට පෞද්ගලික පිරිවැය වැය වුණා ලක්ෂ 6ක් ළමයිනේ මට එකෙන් ලැබෙනවා අවුරුද්දට රුපියල් දසලක්ෂයක ආදායම නැත්තම් ලාභයක් දසලක්ෂයකින් ළමයිනේ මට 4 ලක්ෂයක් ලාභ හින්දා තමයි මම මේ කියන්නේ පෞද්ගලික පිරිවැයට වඩා ප්‍රතිලාභ විශාල නම් විතරයි මම මේ කටයුත්ත තෝරගන්නේ එහෙම වෙන්නේ නැති කිසිම භාණ්ඩයක් නිපදවන්නේ නැහැ ළමයිනේ ඇත්තටම පොදු භාණ්ඩ කියන දේ නිපදවනකොට පෞද්ගලික පිරිවැයක් තියෙනවා ප්‍රතිලාභයක් නැහැ මොකද පොදු භාණ්ඩ වලින් මිලක් අය කිරීමට නොහැකි නිසා නැත්තම් මිලක් ගෙවන්න ඕනේ නැහැ ඒක පරිභෝජනය කරන්න මිලක් ගෙවිය යුතු නැත නමුත් ළමයිනේ අර නිෂ්පාදන කටයුත්තේ බාහිර පිරිවැයකුත් තියෙනවා බාහිර ප්‍රතිලාභයකුත් තියෙනවා ඔන්න දැන් ඔයාලා හිතන්න මම කර්මාන්ත ශාලාව ආරම්භ කරා කියලා. කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේදී මට මුදලින් වැයවන මුදල රුපියල් 6 ලක්ෂයක් කියලා මම කිව්වනේ දැන්. මට ඒකෙන් ලැබෙන ගාණ දස ලක්ෂයක්නේ ඒකෙන් 4 ලක්ෂයක් මට ලාභින් දනි මම ඒක තෝරගත්තේ. ළමයිනේ ඔයාලා හිතන්න මගේ නිෂ්පාදන කටයුත්තේ මගේ කර්මාන්ත ශාලාව දැමීම නිසා වටේ පරිසරයේ දූෂණය වුණා. ඒක බාහිර පිරිවැයක් නේද? මගේ නිෂ්පාදන කටයුත්ත නිසා ඊට ඍජු සම්බන්ධයක් නොමැති වෙනත් පාර්ශවයකට දැරීමට සිදුවන පිරිවැය බාහිර පිරිවැය. ඒක නිෂ්පාදන කටයුත්තක් වෙන්නත් පුළුවන්. පරිභෝජන කටයුත්තක් වෙන්නත් පුළුවන්. එතකොට ඔබ හිතන්න ඔබ සමාජයේ දකින ඔබ පරිභෝජනය කරන ඔබ නිෂ්පාදනයේ කටයුත්තකට දායක වෙනවා නම් ඒ සෑම කටයුත්තකම පෞද්ගලික පිරිවැයකුයි පෞද්ගලික ප්‍රතිලාභයකුත් තියෙනවා ඊට අමතරව අපි නොදැනුවත්ව හට ගන්නවා බාහිර පිරිවැයකුයි බාහිර ප්‍රතිලාභයකුයි දැන් ඔන්න හිතලා බලන්නකෝ මං කර්මාන්ත ශාලාව දැම්මම මට වෙන දේ මට දැරීමට සිදුවන දේට කියන පෞද්ගලික පිරිවැය මට ලැබෙන දේට කියන පෞද්ගලික ප්‍රතිලාභ මා නිසා වෙන කට්ටියට දැරීමට සිදුවන පිරිවැයට කියන බාහිර පිරිවැය මා නිසා මට නොලැබෙන වෙන කට්ටියට ලැබෙන වාසිදායක දේවල් වලට කියන බාහිර ප්‍රතිලාභ ළමයිනේ ඇත්තටම මෙන්න මේ පොදු භාණ්ඩ කියන භාණ්ඩය තුල ළමයිනේ බාහිර ප්‍රතිලාභ තියෙනවා. සමාජයට හොඳක් වෙන්නේ. සමාජයට හොඳක් වෙන්නේ. එයාට ඒකෙන් මිලක් අය කරගන්න බැරි නිසා තමයි එයා මේ කියන පොදු භාණ්ඩ නිෂ්පාදනයට පොදු භාණ්ඩ නිෂ්පාදනයට තමන් සතු කාලය ශ්‍රමය ධනය වැය නොකරන්නේ. එයා දන්නවා පොදු භාණ්ඩ හැදුවොතින් මට අලෙවි කරන්න වෙන්නේ නැහැ මිලක් නියම කරන්න බෑ ඒ වගේ භාණ්ඩ මම හදන්නේ අන්න ඒ නිසා ඒවා සැපවිය යුත්තේ රජයේ විසින් පොදු භාණ්ඩ යනු කියලා හෙව්වොත් ළමයිනේ මෙන්න නිර්වචනය හොඳට අහගන්න මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කළ හැකි මිලක් නොගෙවන පුද්ගලයන්ව පරිභෝජනයෙන් බැහැර කළ නොහැකි. ඒ කියන්නේ මම පරිභෝජනය කරොත් තවත් කෙනෙකුට අවස්ථාව අහිමි වෙන්නේ නැහැ. ඔබ හොඳට හිතලා බලන්න ළමයිනේ ඔබ දකින පොරලෝසු කණු. ඔබ හිතලා බලන්න ළමයිනේ ඔබ හොඳට දකින ප්‍රදීපාගාර. ඔබ හොඳට හිතලා බලන්න නිතර නිතර ඔබ වාහනවල ගමන් කරනවා වාහනවලට සංඥා සැපයීමට භාවිතා වන ආලෝක සංඥා කුළුණු ළමයිනේ ඔන්න ඔය කියන කාරණා ටික ඔබට අමතක වෙලා නම් අන්න ඒවා තමයි ළමයිනේ පොදු භාණ්ඩ මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන් මිලක් නොගෙවන පුද්ගලයන්ව පරිභෝජනයෙන් බැහැර කරන්න බෑ ළමයිනේ ඔයා කොතනම කවදාකවත් පොරලෝසු කණුවෙන් වෙලාව බලන්න කාට හරි සල්ලි දීලා තියෙනවද නෑ නේද මුහුදේ ගමන් කරන නාවිකයින් ප්‍රදීපාගාරයක දිස්නේ නැත්නම් ආලෝකයට ප්‍රතිචාර දක්වමින් ඒ වරාය කරාය දෙනකොට ඒකට මිලක් අය කරනවා දරකින් එළිය බැලුවට නෑ
ඒ නැවක් නම් ගුදම් ගාස්තුවක් වෙනම අය කරනවා. ඒතර ගෙනල්ල බඩු බාන්න හරි නව නැවත්තන් ඉන්න හරි ගානක් අය කරනවා. ඒ වයිති නෑ. ඒ වරායට ඒක. ඒක වරාය කියන භාණ්ඩේ. වරාය කියන පොදු භාණ්ඩයක්. නෙමෙයි පෞද්ගලික භාණ්ඩයක්. මිලක් අය කරන්න පුළුවන්. මිලක් දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ නැති කට්ටිය පරිභෝජනෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඉන්නේ පෞද්ගලික භාණ්ඩවල. හැබැයි පොදු භාණ්ඩවල කවුරුවත් සල්ලි දුන්නේ නැtei කියලා ඒ භාණ්ඩේ පරිභෝජනය කරන්න අන්න එයාව පරිභෝජනෙන් ඉවත් කරන්න බෑ. එවැනි භාණ්ඩ තමයි ළමයිනේ පොදු භාණ්ඩ. නැත්තම් කියන්න පුළුවන් සාමූහික භාණ්ඩ. සාමූහික භාණ්ඩ. නැත්තම් කියන්න පුළුවන් ශුද්ධ පොදු භාණ්ඩ. පොදු භාණ්ඩ වලට ශුද්ධ වචනේ දැම්මම ළමයි බය වෙනවා. ළමයි ලියා ගන්න දන්නේ නැතුව අසරණ වෙනවා. ළමයිනේ පොදු භාණ්ඩ යනු කියලා හොතින් මෙන්න හොඳට මතක තියාගන්න මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන් එක්කෙනෙක් පරිභෝජනය කරොතින් තවත් පුත්කලෙකුගේ අවස්ථාව නැති වෙන්නේ නැහැ ඒ කියන්නේ මම පරිභෝජනය කරාම තව කාටවත් අවස්ථාව නැති වෙන්නේ නැහැ එයාටත් පරිභෝජනය කරන්න පුළුවන් ඒ වගේම ළමයිනේ මම පරිභෝජනය කරන භාණ්ඩය මම පරිභෝජනය කිරීමෙන් තව එක්කෙනෙකුට අවස්ථාව නැති වෙන්නේ නැත්තම් තව එක්කෙනෙකුට අමතර ඒකකයක් අපි හදන්න ඕනෙත් නැහැ හොඳට හිතන්න ඕනක් ඔබ හිතනකොට හිතන තරමට තමයි ඔබගේ මනස වර්ධනය වෙන්නේ පාඩම් වලට මම පරිභෝජනය කරනකොට ඔයා හිතන්නකෝ ඔයා ආයතනින් යනවා කියලා ඔරලෝසු කණුව ගාවින් ඔයාට වෙලා බලන්න ඉපයි කියනවද මං නෑ ඔයත් බලමු හැබැයි ඔයාට බලන්න අවස්ථාව ලැබුණේ නැත්තම් ඔයාට බලන්න අවස්ථාව ලැබුණේ නැත්තම් කියලා හිතන්නකෝ ඔයාට බලන්න අවස්ථාව ලැබුණේ නැත්තම් ඔයාට ඔයාට පරිභෝජනය කරන්න වෙනම එකක් හදන්න වෙනව නේද? වෙන මොරලෝස කණුවක් හදන්න වෙනව නේද? ඇත්තට මෙහෙම හදනවද? නෑ. ඇයි? සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන්. එතකොට සාමූහිකව පරිභෝජනය කරන නිසා අමතර කට්ටියට තව එකකයක් හදන්න ඕනෙත් නෑ. මෙයා මෙයාම අතර ඇඳිලා තියෙන්නේ. වෙන එක්කෙනෙකුට අවස්ථාව අහිමි වුණොත් තමයි අමතර එකකයක් හැදීමේ පිරිවැයක් ඇති වෙන්නේ. මෙන්න නිර්ණායක තුන. මේ දෙකේ ලක්ෂණ සසඳන නිර්ණායක තුන මේ. බෝඩ් එකේ දිස්සන දේ ඔබ ලියා ගන්න. නැත්තම් මම කොහොම ටියුට් එකේ ලබා දෙනවා. මෙන්න මේ නිර්ණායක තුන අනුව තමයි වර්ග කරන්නේ. පොදු භාණ්ඩ යනුව මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන්. මිලක් නොගෙවන පුද්ගලයන්ව පරිභෝජනයෙන් බැහැර කරන්න බෑ. අමතර ඒකකයක් නිපදවීමට ආන්තික පිරිවැය අමතර ඒකකයක් නිපදවන දෙයට අපි කියන්නේ පිරිවැයට කියන්නේ ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය ශූන්‍ය භාණ්ඩ පොදු භාණ්ඩ වේ. මොකද්ද පොදු භාණ්ඩ යනු මිලක් නොගෙවා සාමූහිකව පරිභෝජනය කළ හැකි මිලක් නොගෙවන පුද්ගලයන්ව පරිභෝජනයෙන් බැහැර කළ නොහැකි එක් පුද්ගලයෙකුගේ අවස්ථාව නිසා තවත් පුද්ගලයෙකුගේ අවස්ථාව අහිමි නොවන ආන්තික පිරිවැය ශූන්‍ය භාණ්ඩ පොදු භාණ්ඩ නම් වේ පොදු භාණ්ඩ නම් වේ ළමයිනේ පොදු භාණ්ඩ සඳහා ඔබ බලන්න පොදු භාණ්ඩවල මිලක් නැහැ ළමයිනේ මිලක් නැති නිසා ඔබ බලන්නකො මිලක් නැති භාණ්ඩයක මිල බිඳුවයි කාට කාටත් පරිභෝජනය කරන්න පුළුවන් මිලක් නැත්තම් ළමයිනේ මේක ඇතුලේ ලාභයක් තියෙනවද ඔබ නිකන් හිතන්නකො ඔබ සාමාන්‍ය මිල දී ගන්න මේ මාකපෙන්නක හිතන්න මේක රුපියල් 70යි නැත්තම් 80යි 90යි මේක ඇතුලේ කොටස් දෙකක් තියෙනවා ඒකකයක පිරිවැයයි ලාභ කොටසයි ඒකකයක පිරිවැයක් නම් මේකේ කොහොමද තියෙනවා හැබැයි ලාභ කොටසක් නියම කරන්න බෑ මිලක් නැහෙනේ මිලක් නැති එකේ ලාභයක් කොහොමද නැහැ පිරිවැය නම් තියෙනවා අනිවාර්යෙන් එතකොට මේ විලදපල ආර්ථිකයේ නිෂ්පාදකයා මිලක් නොමැති භාණ්ඩ ලාභ ලබන්න බැරි භාණ්ඩ වලට තමන්ගේ ශ්‍රමය කාලය භූමිය ප්‍රාග්ධන උපකරණ සපයයිද ඒ භාණ්ඩ සපයයිද නැහැ එතකොට විලදපල ක්‍රමයන් පරණ දුර්වලතාවයේ විදිහට ඔබ ඉගෙනගෙන සිටින පොදු භාණ්ඩ නොසැපීම මොකද්ද ওই දුර්වලතාව වලට තවත් වචනයක් තියෙනවා ළමයි විලදපල ආර්ථිකයේක දුර්වලතා ඔබ පාඩම් කරලා ඇති වාසි අවාසි එහෙමනේ පාඩම් කරලා තියෙන්නේ. ඔක අලුත්ම ක්‍රමයේ තමයි දැන් අහන වෙළඳපළ ආර්ථික ක්‍රමයක් පිරිහීමට හේතු මොනවාද? වෙළඳපළ ආර්ථිකයක් පිරිහීමට හේතු මොනවාද? පිරිහීමට හේතු වෙන්නේ ළමයිනේ ඒකේ පවතින දුර්වලතාවන් තමයි. ජනප්‍රිය වීමට හේතු වෙහුවොතින් ඒකෙත් ඒකේ වාසි තමයි. ඔබ හිතන්න ඕන ප්‍රශ්න නිර්මාණය වන ආකාරය. ඔබ පුරුදු වෙලා තියෙන්නේ ප්‍රශ්නය බලනවා ආ මේක හම්බුණා ඒක ලියනවා. ඒ උත්තරේ හම්බ වෙන ප්‍රශ්නේ හම්බ වෙනකම් ලියනවා. නැත්තම් ඒ ප්‍රශ්නෙට ඒ උත්තරේ හම්බ වෙනකම් හොයනවා. ප්‍රශ්න බල බල ලියනවා. ඔයාලා පාඩම් කරන්නෙත් එහෙම. ප්‍රශ්න බල බල ලියන්න. පාඩම් කරලා ඉවර වෙලා වෙනම ප්‍රශ්න අරගෙන ලියන්න උත්තර ලියන්න තනියෙන්. මේක එහෙම නෙමෙයි ඔයාලා ගොඩක් ගුරුවරුන්ගේ පන්තිවල ගියාම පාස් පේපර් ප්‍රශ්නෙත් ඒකේ තියෙනවා. දැන් උගන්වනවා. දැන් උත්තර ගහනවා. ෆැසටිස් ළමයා ෆුල්
ay kiyanna deyak ne lamayata pattama settings eka lamaya den dannawa ah, mata meke igennu mata den meka puluwam kiyala wede etella dala inna ilanga satiyak balanne hoyana ehema ya panti walata yanne pa lamayini ehema panti wala karanne ettata musawak karanne obata oba hitala balanna mata puluwan ne prashna tikak danna මං හැබැයි පාස් පේපර් ප්‍රශ්න දාන්නේ අලුත් ප්‍රශ්න ටිකක් දාන්න වැඩපිළිවෙල නිර්මාණය කරලා තියෙනවා ඒ තමයි අලුත් ප්‍රශ්න වලින් ළමයිනේ ඔබට අලුත් ප්‍රශ්න වලින් ළමයිනේ ඔබට මේ පාඩමේ තව ගැඹුරට යන්න පුළුවන් එතකොට පොදු භාණ්ඩ ගැන ඔන්න ඕකයි කතාව පෞද්ගලික භාණ්ඩ ගැන ඔබට මේකේ විරුද්ධ පැත්ත ඔන්න මං කියනවා මෙහෙම මිලක් අය කරමින් ලාභ ලැබිය හැකි දැන් මේකට අර්ථ තියෙන එක බොන්නේ නැහැ. ඔයාලා කොහොම හරි අදහස වෙන්න ඕනේ. පරිභෝජනය කරන්න සල්ලි ගෙවන්න ඕන. මේකේ සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් සල්ලි ගෙවන්න ඕන. සල්ලි ගෙවන්නේ නැත්නම් පරිභෝජනය කරන්නත් බෑ. අරකේ සල්ලි ගෙව්වේ නැති වුණත් පරිභෝජනය කරන්න දුන්නනේ. හැබැයි මෙයා සල්ලි නැති වුණොත් පරිභෝජනය කරන්න බෑම තමයි. ඒ නිසා මෙයාට අනිවාර්යෙන්ම අමතර ඒකකයක් නිපදවන්න වෙනවා. හැබැයි නිපදෙව්වත් එයාට ඒක මිලදී ගන්න තමයි සිද්ධ වෙන්නේ. මිලදී ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා ආන්තික පරිවැයක් තියෙනවා. කොහොමද මිලක් අය කරමින් ලාභ ලැබිය හැකි මිලක් නොගෙවන පුද්ගලයන් පරිභෝජනයෙන් බැහැර කළ නොහැකි එක් පුද්ගලයෙකු නිසා තවත් එක්කෙනෙකුගේ අවස්ථාව අහිමිවන සහ අමතර ඒකකයක් නිපදවීමට ආන්තික පරිවැයක් වැයවන භාණ්ඩ පෞද්ගලික භාණ්ඩ වේ ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක් ළමයිනේ අයත් වන්නේ පෞද්ගලික භාණ්ඩ ගණයට පෞද්ගලික භාණ්ඩ ගණයට ඔබට ළමයිනේ මම දැන් සඳහන් කරේ මෙච්චරලා පොදු භාණ්ඩ පෞද්ගලික භාණ්ඩ කියන දෙදෙනාගේ වෙනස්කම් සහ ඔවුන්ගේ නිර්වචන පිළිබඳව ළමයිනේ එතකොට මම ඊළඟට ඔබට උගන්වන්න යන්නේ භාණ්ඩ වර්ග 6න් 4වන භාණ්ඩ 3වන භාණ්ඩය සහ 4වන සම්පත ගැන. ඇත්තටම මේක භාණ්ඩයක් නෙමෙයි සම්පතක්. නමුත් භාණ්ඩ ගණයේවට අරගෙන නැතුව භාණ්ඩ සමග සසඳන්න අරගෙන තිනවා. මොකද එයා තුල මේ ලක්ෂණ කීපය භාණ්ඩවලට විරුද්ධාකාරීව හිටින නිසා. රැඳෙනව ඇත්තට මේක ආර්ථික විද්‍යාව නිර්මාණය වෙච්ච සුපිරිම සම්දිස්ථානයක් එතන. ගොඩක් උරුමුන්ට මේ විශේෂ කරුණු අමතක වෙලා තියෙනවා. මේක ඇත්තම සම්පතක්. ඔබට ඒක බැලුවම තේරෙයි ළමයිනේ. හොඳට බලන්න අර්ධ පොදු භාණ්ඩ යනුවෙන් හඳුන්වන්නේ ඔබ දකින මිලක් ගෙවන්න පුළුවන්ද බැරිද කියන කරුණ නිර්ණායකය අමතක කරන්න එපා. එක්කෙනෙක් පරිභෝජනය කරොත් අනිත් එක්කෙනාට අවස්ථාව නැති වෙනවා නේද කියන නිර්ණායකය අමතක කරන්න එපා. ඒ නිර්ණායක දෙක තමයි මේකට වැදගත් වෙන්නේ. මොකද්ද නිර්ණායක දෙක? සල්ලි ගෙවන්න ඕනාද නැද්ද? ඒකට කියන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි පරිභෝජනය සීමා කළ හැකිද නොහැකිද කියන එක. ඒ කියන්නේ මිලක් ගෙවන්න පුළුවන්ද නැද්ද කියන එකට එක්සෑම් එකට අහන අනිත් වචනේ අදහස. අනිත් එක තමයි එක්කෙනෙක් පරිභෝජනය කරොතින් තවත් එක්කෙනෙකුට අවස්ථාව ඇති තියෙනවාද නැද්ද කියන එක. තියෙනවා නම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් ඇති තව අවස්ථාව නැත්තම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ. එතන පොඩ්ඩක් මේ වුණා ළමයිනේ. තව අවස්ථාව තියෙනවා නම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ. තව අවස්ථාව නැත්තම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් හට ගන්නවා. හොඳට මතක් කරගන්න ආයි මිලක් ගෙවන්න පුළුවන් නම් පරිභෝජනයේ සීමා කළ හැකි. මිලක් ගෙවන්න බැරි නම් පරිභෝජනයේ සීමා කළ නොහැකි. තව එක්කෙනෙකුට පරිභෝජනය කරන්න අවස්ථාව තියෙනවා නම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැති. එක්කෙනෙක් පරිභෝජනය කරනකොට තව එක්කෙනෙකුට අවස්ථාව ළමයිනේ ඇත්තටම තියෙනවා නම් තරඟයක් නැහැනේ. ඔක්කොටම පරිභෝජනය කරන්න පුළුවන් නේ. හරිය නිකන් පොදු භාණ්ඩ වගේ. මං වෙලා බැලුවොත් ඔයාලට බලන්න පුළුවන්. අන්න ඒ වගේ භාණ්ඩ. එතකොට අනිත් එක තමයි අවස්ථාව නැතිනම් ළමයිනේ තරඟයක් තියෙනවා. උදාහරණයක් තමයි මේ අර්ධ පොදු භාණ්ඩ හොඳටම. මේ බලන්න. මිලක් නොගෙවා පරිභෝජනය කළ නොහැකි කිසියම් ධාරිතා මට්ටමක් දක්වා තරඟයක් දක්නට නොමැති භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ නමින් හඳුන්වනු ලැබේ. ඔබට නිර්වචනය ඉදිරිපත් කරන්නේ ඔබට හොඳ දැනුමක් ලබා ගන්න. ඒකෙන් පස්සේ තමයි මම පැහැදිලි කිරීම කරන්නේ. හොඳට අහගන්න. මිලක් නොගෙවා පරිභෝජනය කළ නොහැකි යන්න තැන සල්ලි දුන්නේ නැත්තම් එයාට ඒ භාණ්ඩය පරිභෝජනය කරන්න බෑ.
සල්ලි දීලා තමයි පරිභෝජනය කරන්න ඕනේ. හරිය නිකන් පෞද්ගලික භාණ්ඩ වගේ. ආන් දැක්කයි. අර්ධ පොදු කියන්නේ පොදු භාණ්ඩවලත් ලක්ෂණ අඩංගුයි. පෞද්ගලික භාණ්ඩවලත් ලක්ෂණ මෙයා තුල අඩංගුයි. හොඳට බලන්න මම එයා තුල තියෙන ලක්ෂණ දෙක අර දෙන්නගේ තියෙන ප්‍රධාන ලක්ෂණ බවට පත් වෙන ගන්න ඔබට කියලා දෙන්නම්. මිලක් නොගිවා පරිභෝජනය කළ නොහැකි කියන්නේ පෞද්ගලික භාණ්ඩයක ප්‍රධානම ලක්ෂණේ ළමයිනේ. ඒ නිසා මෙයා පෞද්ගලික භාණ්ඩ ගණයටත් අයත් වෙනවා. ඒ වගේම ළමයිනේ අනිත් එක තමයි තරංගයක් නොමැති. හැබැයි වැදගත් කතාවක් කියලා තියෙනවා කිසියම් ධාරිතා මට්ටමක් දක්වා පරිභෝජනයට තරංගයක් නොමැති. නමුත් ඇත්තටම තරංගයක් නොමැති කියන්නේ මෙයාගේ බැලුවතින් මෙයා තුල අඩංගු වෙන්නේ මෙයාගෙන් සුළු ප්‍රමාණයක්. ඒ තමයි තරංගයක් නොමැති කියන එක. හැබැයි එයා කියන්නේ ධාරිතා මට්ටමක්. මට්ටමක් නොමැති වුණා නම් තමයි මෙයාගේ සම්පූර්ණ මෙයාගේ ප්‍රධාන කරුණක් බවට පත් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මොකද ධාරිතා මට්ටමක් දක්වා තරගයක් නැහැ. ධාරිතා මට්ටම ඉක්මුවාම තරගයක් හට ගන්නවා නම් ඒව අයත්වන්නේ අර්ධ පොදු භාණ්ඩ ගණයට. ළමයිනි උදාහරණ වෙන මුකුත් නෙමෙයි සිනමා ශාලා, කෞතුකාගාර, පිහිනුම් තටාක සහ අධිවේගී මාර්ග. ඔබ හොඳටම උදාහරණ කරගන්න ඔබ නිතර නිතර පවුල් පිටින් හා ඔබ යහළුවන් සමග ගත කරන සිනමා ශාලාව. පොඩි කාලේ ඉඳන් අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකට ගියපු නැති කෙනෙක් නැති වෙන්නේ නැහැ. ඔබ බලන්න සිනමා ශාලාවේ ආසන තියෙන්නේ 100යි කියලා හිතන්න පොඩ්ඩක්. සිනමා ශාලාවේ ආසන තිබෙන්නේ 100යි. ඔය ආසන 100 අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න නම් මමත් ඔබත් ඇතුළු සියලුම පිරිස සල්ලි දෙන්න වෙනවා. ඒ කියන්නේ මිලක් නොගෙවා පරිභෝජනය කරන්න බෑ. ඒ කොන්දේශිය හරිද? සල්ලි දෙනකන් දීලා 100 දෙනා දක්වා යනකන් ළමයිනේ ෂීට් වලට තරගයක් තියෙනවද? අර ඔයාලා අතර තියෙන ඉස්සරහ ෂීට් එක, පස්සේ ෂීට් එක, ඒවා අල්ලගන්නේ ඔය තරගයක් නෑ ඇත්තටම. ඒක ඔයාලා හිතන් ඉන්න හිතේ තියෙන තරගය. ඒව අදාළ නෑ මේකට. හොඳද? වැදගත් වෙන්නේ 100 දක්වා ඇත්තටම ගිහිල්ලා 1000 වාඩි වෙන්න පුළුවන්. නමුත් ළමයිනේ 101 වෙනි එක් සිනමා ශාලාවට එන්න આવොතින් එයාට පුළුවන් ද මිලදී ගැනීමේ හැකියාව තිබුණත් අවස්ථාව නැහැ. ඇයි? මෙන්න මේ කියන ධාරිතා මට්ටම ඉක්මවා යන නිසා. එතකොට අර්ධ පොදු භාණ්ඩ යනුවෙන් හඳුන්වන්නේ මිලක් නොගෙවා පරිභෝජනය කළ නොහැකි නමුත් කිසියම් ධාරිතා මට්ටමක් දක්වා තරංගකාරීත්වයක් නොමැති භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ නමින් හඳුන්වයි. ඒ වාට උදාහරණ නම් කෞතුකාගාර, සිනමා ශාලා, පිහිනුම් තටාක සහ අධිවේගී මාර්ග. ළමයිනේ ඔබට මම මේ උගන්න ඉන්නේ ටියුට් එකේ දෙවනි කොටස. ලකුණු හැදෙන ක්‍රම 4-5 තමයි අර තියෙන්නේ. 4 කොටස් 5 20 නිර්මාණය වෙන්නේ ওই පිළිවෙලට. ඒ පිළිවෙලට තමයි මම ඔබට උගන්වන්නේ. මම අද උගන්වන්නේ දෙවනි කොටස. මොකද දෙවනි කොටස උගන්වලා ඔබට ලබන සතියේ පළවෙනි කොටස මීට වඩා තව සරල ක්‍රම වලට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කළ යුතු හොඳම කාර්යය මේ වීඩියෝව දෙතුන් පාරක් නරඹන්න. නැරඹීමෙන් මට සහ ඔබට ලැබෙන විශේෂී අවස්ථාව තමයි මට YouTube channel එක හරහා ඔබට live ගෙන්නීමේ පහසුකම ලබා ගන්න පුළුවන් උදුරු දීම. එවිට මම ඔබට දැනට Zoom මගින් කරන පන්ති එවෙලේම Zoom පහසුකම නොමැති ළමයින් සඳහා හෝ නැවත නැවත නැරඹිය යුතු ළමයින් සඳහා මේ පාඩමින් ඉතුරු කොටස් ටික ලබා දෙන්න පුළුවන්. හරියටම මම මේ යන්නේ ගිය ඉරිදා කළ පන්තියේ Zoom එකෙන් ඒකේ වීඩියෝ එක තමයි මම මේ ඔබට අතම උදාහරණ උත්සාහ දරන්නේ. හරියටම පාඩම තිබුණේ ඉරිදා. අද බදාදා. ඔබ එතකොට හිතලා බලන්න ඔබ වෙනුවෙන් මා කරන කැපකිරීම සහ ඔබ මාහට තියෙන බෙන්දියාව. මම ළමුන්ට නිතර සඳහන් කරා කැමති ළමෙක් ඉන්නවා නම් පමණක් පන්ති පිස් දාන්න කියලා. ඒකේ වෙලා තියෙන දේ තමයි අද වෙනකොට කැමැත්තෙන් හිටියේ ළමයි ටිකවත් තමන්ගේ ගාස්තුවක් අප වෙත ලබා දෙන්නේ නොමැත කියලා. නමුත් ළමයිනේ මම කිසිම පසුතැවීමක් හටගන්නේ නැහැ ඒකට. ඒකට හේතුව තමයි මම මෙන්න පෙන්නන්නම්. මට ඊයේ පෙරේද හම්බුණා ලංකාවේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඒ ළමයාගේ ඒ ගුරුවරගේ පන්තියේ ඉන්නව ළමයි 1000ක්. 1000න් කාඩ් අරන් තියෙන්නේ 450ක් වගේ පිරිසක්ලු.
online kerla YouTube buddala, okko makerla guru orang itu latih nyok. Guru orang yang kumari ada emak na upega nu netine, elam guru orang yang sandahan kari. Guru orang yang lamai itu tina lengga tu kumai min namai tina bendi awai, min namai pansiya panas dina pinna nu krami tamai. Gathering ni bandan gan nama kila sally aragi na. Online gimana nama kila sally aragi na. Pansiya panah kuma panti card aragi na ne. Anit ilang kapati kama tamai lamai ne. Tiutte ke gatta katti geng foto kopi keragina. Gatta katti geng foto kopi keragina. Ia terve nama pirisaki nama kami katule panti bisud gan nama kita ring tiutte ke foto kopi keragan nitne. Ia kita salil lagan nama kita print gan ngi lo nama rupiah siya disiak keragina ke card dekat dagan nama. Ihe ma kotta ase kut me pansi apa nha tulah tulah. Mama pasu tapi ini ne. Muka tu mama mat madan nama kita me panti lo macer pirisak taman ya kila. Ika lang kali ya kibi. Namun mata tiada prasne, masa muka kata galah pantiak dagan o na kie bulamai pawa, tamagi karya pehera herlatin, namun mama magi karya kisimu biteke pehera hari ini ne. Itu kau dalam ini min nami kai misteri. Arda potu bandu begina kat, tamu kadde milak nogewa paribojne keran be. Hebei kisiam darita matamak dakwa paribojne tarangkarit teak nometi bande arda podu bande namin handun nonu lebi. Lama ini obat hari malesi men namia tati na virudde sampat salakshana tamai mia tati ini mia ta milak nogeba samuhiko paribojne keran na puluang ettema mia tulat ti nawa podu bande ke lakshanya milak nogeba paribojne keran na puluang. Namun paribojane tarang yakti yang awal lama ini ekati ini miatulah, an me dedina amatulah me dedina agi nirmanya wicca kondesi ekine kaat virudde bagi hilla, ini mukad miatulah ti nade yak miatulah ne, miatulah ti nade yak miatulah ne, ini dekati ini miatulah, ini tamai milak nogewa paribojane kerana puluam, milak nogewa paribojane kerana be ek miatulah. Milak nogiva paribojane kerana puluang ekamiah tu giat namut miah tane. Oba matakkaragan iya bagi karunu bolin miah ge tarang yakti nama. Udahar ratamai sahagre matse sampat. Podo trona bumi, ikanek podo trono kala bumi. Lankawi nane, videshara tawala dino. Sahagre matse sampat oba hitan lama ini diivere inte muhudate anne pa. Netang ganak denne kila haurut ayakar nama dene. Namut diivere inte anne puluang salli nogiva khatat allaganne puluang malu asen. Namut lama ini oba balan, desa sima wasein main keragine, ape malu aswen, anik katia aragine yado net do kila, tarangyak pawati nama, an him hatagan na sampat tamai lama ini podu dey pala sampat januing oba geng juhagit asasit yotun. Milak nogewa samuhika paribojane kal heki namut paribojane tarangakarityayak daknata eti sampat podu deepala sampat namin handunnai mewata udaharanam sagare matsa sampat saha podu tuna bhumi lamaine onna man obata e deka pahedili kara apa ilangata yanawa lamaine igena ganimata suba sadana baanda saha avaguna baanda Adha kota se awasana kota se subasadana bandha saha avaguna bandha. Lama ini, itu kota subasadana bandha kian ne monawada avaguna bandha kian ne monawada yang tamai megine ganne. Adha video we awasana kota se. Ugine ganne kaman padang keragan. Eka tamai obat itu mevlawe pavicikalan tin nona karma beri. Wena obat keran ni kisima karyakne. Mang hemat dah macam ina wagi, oba magi pelbagai ni pada me video tau mat nara malah netang nara mana oba nositen denum sambar ya oba te reskeragan puluang. Ikan nikang me headset dekkan ini gahagin ni dah agin dalam bedakne tiutte karagina, tamangi manusia ek agkatawi hari itu mul karagina, evedi itu bestuding. Walaupun aniwaan yang lama ini, pelbagai ni pada ni tina sihelum perasaan walat, metek awur dua le oba te thani engli miyutui. Matatina pradhanam prasne iddhas namasi anuhate innan iddhas vissavinakang MCQ potokud dheela Rachana prasne potokud dheela Thaam palamu paadame vedai varayki ne kisimal amik Rachana prasne tika liyala matai valane Eka obbe evanavana ngopata puluvang obbagi ni verdiyatu paadu adhagan Mokodamang evinu yung edama video ak mudaharno Eka ekaanta, eka aniwaareng obbe evinu yung situ karno Obbe
තවමත් අර මා වෙනුවෙන් දායන දක්වන දායකත්වයේ මදි බව මට නිකන් මේ දවස්වල හැංගිලා තියෙනවා ළමයිනේ. ඒක මන් දන්නේ හේතුව. එතකොට ඒ හේතුව තමයි ඇත්තටම බැලුවොතින් මගේ මම බැලුවා මගේ ගාව තියෙනවා WhatsApp group 7ක් විතර. WhatsApp group 7ක් තියෙනවා. WhatsApp group 7ක් තියෙනවා. 250 group තියෙනවා. 6ක්. 250 group 6ක් තියෙනවා. ඉක්කොන් කරන ළමයි ඉන්නවා 6ක. එතකොට 1500යි. 2022 වෙනම group 2ක් තියෙනවා ළමයි 50 50. 100යි 1300ක් වගේ තියෙනවා. 1600ක් වගේ තියෙනවා. තව group එකක් දෙයක් තියෙනවා. ඊට පස්සේ මගේ campus එකේ badge එකේ සහෝදර සහෝදරියන්ගේ group එකක් තියෙනවා. ඒකෙත් අනිවාර්යයෙන්ම 400ක් ඉන්නවා. ඔය ඔක්කොම ගත්තම සමස්තය අපි 1500ක් තියෙනවා. ඊට අමතරව මගේ Facebook මිතුරන් සහ මගේ දන්න කියන මිතුරන් විසින් ලබා දීපු subscribe සංඛ්‍යාව සහ බලන viewers සංඛ්‍යාව සහ ඔබ වීඩියෝ නරඹලා තියෙන වාර ගාන මට හොඳට බලා ගන්න පුළුවන්. මං ඒ හින්දම තමයි ඔබ මෙතෙන් පටන්වත් ලබා දෙන වීඩියෝ හරියන නරඹලා ඔබගේ යහළුවන් අතර පුළුවන් නම් link එක share කරලා ඔබ ඔබටම කරගන්න ප්‍රතිලාභයක් විදිහට දැනගන්න. මන්ට කිසිම විදිහක අවශ්‍ය නැහැ ළමයිනේ YouTube channel එකක් කරා සල්ලි හම්බ කරගන්න. මම ඒ කාර්ය කරන ගුරුවරයෙක් නෙමෙයි. ඒ පිළිබඳ ගැන කිසිම අවිශ්වාසයක් තියන්න එපා. එහෙනම් මම මේ කාර්ය පටන් ගන්නෙත් නැහැ. මට තිබුණ ආතල්ලකේ නිදාගන්න. මට තිබුණ ඔයාලා වගේ ආතල්ලකේ ඉන්න. එහෙම නොකර තමයි මේ වැඩේ මම දැන් කරගෙන යන්නේ. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕන ළමයින්නේ අන්නේ කියන කාරණා ටික ඉෂ්ට කරන්න. ඔබට මම නැවත වරක් මතක් කරනවා පාඩම අවසන් වෙන්න කලින් මෙන්න මගේ දුරකථන අංකය. ඔබට පුළුවන් වීඩියෝව අලුතෙන් නරඹන ළමෙක් නම් මෙන්න මේ දුරකථන අංකය මගින් WhatsApp හෝ WhatsApp හරි Telegram හරි මට කෙටි පණිවිඩයක් මගින් මාගේ නිබන්ධනවල PDF ඔබ ලබා ගන්න. PDF ලබා ගන්න. ලබාගෙන print කරගෙන වීඩියෝ එකින් එක නරඹන්න ප්‍රශ්න ලියන්න spot test ටික. හොඳම කාරණාව මෙන්න මේක. MCQ. මං හිතන්නේ paper 7ක් 6ක් විතර දැන්නම සාකච්ඡා කරලා තියෙනවා. මම ඒ තරම් ඉක්මනට ඔයාලට වැඩිපුර MCQ කරනවා. ඒකේ වටිනාකම 2020 දරුවන් ඔබට මෑත කාලයේ ප්‍රතිඵල පෙම්නියම ඒ දරුවන් පෙන්වා දී. හරි. ඔන්න ඔක තමයි ළමයිනේ විස්තරේ. එන්න ඉක්මනට සුභ සාධන භාණ්ඩ ගැන සහ අවගුණ භාණ්ඩ ගැන ඉගෙන ගන්න. ඔබට මම මතක් කරා මීට සුළු මොහොතකට පෙර ඔබට මම මතක් කරා මීට සුළු මොහොතකට පෙර ඒ තමයි ළමයිනේ අර කිසියම් ආර්ථික කටයුත්තක් ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්තක් හෝ වේවා පරිභෝජන කටයුත්තක් හෝ වේවා ඒ කටයුත්තක හටගන්නා පිරිවැය ප්‍රතිලාභ සංකල්ප හතරක් තියෙනවා පිරිවැය ප්‍රතිලාභ සංකල්ප හතරක් තියෙනවා ඒ හතර තමයි මෙන්න පෞද්ගලික පිරිවැය පෞද්ගලික ප්‍රතිලාභ බාහිර පිරිවැය බාහිර ප්‍රතිලාභ මෙන්න බලන්නකෝ මම මෙහෙම ලියන්නම් මානිසා මට වාසිදායකයි මානිසා මට වාසිදායකයි මගේ නිසා මට වාසිදායකයි මානිසා මටම වාසිදායකයි මානිසා පිට කෙනෙකුට වාසිදායකයි පිට කෙනෙකුට වාසිදායකයි මානිසා පිට කෙනෙකුට අවාසිදායකයි මානිසා පිට කෙනෙකුට වාසිදායකයි ඒ කියන්නේ මගේ නිෂ්පාදන කටයුත්තක් හරි පරිභෝජන කටයුත්තකින් හරි මට සිදුවෙන අවාසියක් තියෙනවා මට සිදුවෙන වාසියක් තියෙනවා මගේ නිසා මගෙන් බාහිර කෙනෙකුට වෙන අවාසියක් තියෙනවා මගේ නිසා මගෙන් බාහිර කෙනෙකුට වෙන වාසියක් තියෙනවා ඒ වාට කියන නම් තමයි මේ ඔබ හිතන්න මම හොඳ උදාහරණයක් ගන්නවා නිෂ්පාදනයේ පැත්තෙන් මගේ නිෂ්පාදන කටයුත්තට මට දැරීමට සිදුවන පිරිවැය තමයි පෞද්ගලික පිරිවැය මෙන්න මේ කියන පෞද්ගලික පිරිවැය කියන්නේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට වැය වෙන පිරිවැය පරිභෝජනයේ පැත්තෙන් නම් පරිභෝජනයේ භාණ්ඩය මිලදී ගැනීමට වැය වෙන පිරිවැය පෞද්ගලික පිරිවැය ඒක පරිභෝජනය කිරීමෙන් උපයා ගන්නා උපයෝගීතාවය පෞද්ගලික ප්‍රතිලාභය කර්මාන්ත ශාලාවෙන් උපයා ගන්නා ලාභය පෞද්ගලික ප්‍රතිලාභය මගේ නිෂ්පාදන නිසා මට ලැබෙන වාසිදායක දේවල් වලට කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ.
ඒක කටයුතු දෙක අමතක කරන්න එපා. පරිභෝජන කටයුත්තක් නිෂ්පාදන කටයුත්තක් හරි පරිභෝජන කටයුත්තක් හරි වේවා. අන්න ඒ දෙක ආශ්‍රයෙන් ගොඩනගෙනවා තමන්ට වාසි, තමන්ට වාසි, තමා නිසා පිටට අවාසි, තමා නිසා පිටට වාසි. මගේ නිෂ්පාදන කටයුත්තෙන් හට ගන්න පුළුවන් බාහිර ප්‍රතිලාභ දිනවා. මගේ කටයුත්තෙන් නමුත් ප්‍රතිලාභ තියෙන වෙන කට්ටියට මම කර්මාංශාලාව දැමුවොත් වටේ ඉන්න තරුණ තරුණියන්ට රැකියාව ලැබෙනවා. වටේ ඉන්න මිනිස්සුන්ගේ ඉඩම්වල මිල ඉහළ යනවා. වාසිදායකයි. ඒ වගේම වටේ තියෙන ඉඩම්වල මිල ඉහළ යනවා වගේම පරිසරයේ වටේ තියෙන දූෂණය වෙනවා. වටේ ඉන්න මිනිස්සුන්ට සමාජ රෝග වැළඳෙනවා. ඒව බාහිර පිරිවැය. මගේ කටයුත්තෙන් හට ගන්නා පිරිවැය. ඒවට කියන්නේ නිෂ්පාදනයේ බාහිර පිරිවැය. නැත්තම් තවත් නමක් කියන්න පුළුවන්. ඊළඟ සතියේට පොඩි පෙරමහුරුවක් ගත්තොතින් නිෂ්පාදනයේ ඍණ බාහිරතා. තේරෙන්නේ තුනට කමන්නේ නැහැ. ලබන සතියේ තව කියලා දෙනවා. මොකද මේ සංකල්ප ගැන ආයෙ කියලා දෙන්න තියෙනවා මට. කියලා දෙන්න තියෙන්නේ ඔබට මේ පිළිබඳව තායි මතනේ පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනෝ මේ දෙන්න ගැන. අර හතර දෙනා ආයෙ සුපිරියටම කියලා දුන්නා. මේකෙත් අවුලක් නෑ. හැබැයි ඔබට මේ සංකල්ප හුරු නැත්නම් මම ඒක හුරු කරවිය යුතුයි. මම ඇත්තටම ගොඩක් ළමයිට ඉක්කෝන් බලෙන් දෙන්නේ. මම බලෙන් දෙන්නේ පොවන. ඉගෙන ගන්න බැරි නම් මේ ඉක්කෝන් බීලා මැරියන්. වෙන මොකක්ද කරන්න කියන්නේ? පාඩම් කරන්න මන් දන්නේ නෑ. මගේ පන්තිවල නම් මම දෙන දසවද වෙන කිසිම ගුරුවරයෙක් දෙන්නේ නැතුව ඇති. නමුත් කිසිම පන්තියක් නවතින්නවත් නැහැ මුන් එපා කියන්නේවත් නැහැ මමත් උගන්නනවා. තව අමතර පන්ති දාන්න හැවොත් ඒත් කැමති. නවත්තන්න කියන වචනේ නම් කවදාවත් කියන්නේ නැහැ. ඒකයි මට තියෙන එකම සතුට. මොකද මම දන්නවා මගේ වැඩපිළිවෙලට ඔයාලා කැමති. පෞද්ගලික පිරිවැය කියන්නේ මට නිසා මාටම ආවාසිදායකයි. බාහිර පිරිවැය කියන්නේ මා නිසා පිටට වාසිදායකයි. පෞද්ගලික ප්‍රතිලාභ කියන්නේ මා නිසා මටම වාසිදායකයි. බාහිර ප්‍රතිලාභ කියන්නේ මා නිසා මගෙන් නොවන වෙනත් කෙනෙකුට වාසිදායකයි. ඔන්න ඔය හතර දෙනා මතක තියාගෙන මේ දෙන්න දිහා බැලුවම හොඳට තේරෙනවා. සුභ සාධන භාණ්ඩ යනු පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා බාහිර ප්‍රතිලාභ හටගන්නා භාණ්ඩ වේ. එනම් මගේ නිෂ්පාදන කටයුත්තකින් හරි පරිභෝජන කටයුත්තකින් හරි හට ගන්න මට ලැබෙන ප්‍රතිලාභයට වඩා මට ලැබෙන වාසිදායක දෙයට වඩා වටේ ඉන්න මිනිස්සුන්ට ලැබෙන වාසිදායක දෙය වැඩි වැඩිසා බාහිර ප්‍රතිලාභයක් හට ගන්නෝ. එවැනි භාණ්ඩ තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. ඔබ හිතලා බලන් ළමයිනේ මම සෞඛ්‍ය සම්පන්නව නිවැරදිව ජීවත් වෙනවා නම් මට COVID-19 නෑ. ඒ වගේම මම ආශ්‍රය කරන ආශ්‍රිතයන්ට COVID-19 නෑ. අන්න මගේ පරිභෝජන කටයුත්තේ මා නොවන වෙනත් එක්කෙනෙකුට වාසියක් වුණා. බාහිර ප්‍රතිලාභයක් අටගත්තා. අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන්නේ ඒ වගේ දේවල්. අධ්‍යාපනයේ හොඳම උදාහරණ තමයි ළමයිනේ. මම හොඳට ඉගෙනගෙන ඔයාලට ගුරුවරයෙක් කියලා උගන්වනවා. ඒක මට විතරක් ලැබෙන ප්‍රතිලාභයක් නෙවෙයි, ඔයාලටත් ලැබෙනවා. බාහිර ප්‍රතිලාභ මගේ පරිභෝජන කටයුත්තෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය. මගේ පරිභෝජන කටයුත්තෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය. මගේ පරිභෝජන කටයුත්තකින් ඔබට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් මගේ නිෂ්පාදන කටයුත්තකින් ඔබට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් එවැනි භාණ්ඩ සුභ සාධන භාණ්ඩ. ඒ වගේම මම පරිභෝජනය කරෝතින් මධ්‍යසාර දුම් වැටි වගේ දේවල් ළමයිනේ මට වඩා පිරිවැයක් තින්නේ පිටපුද්ගලයින්ට. මම ඔබ හිතන්න ඔබ කවුරු හරි සිගරට් බොනවා නම් පාරේ සිට කවුරු හරි නිතරම බීලාවිල්ලා තම භාර්යාවට පහර දෙනවා නම් එයාගේ පරිභෝජන කටයුත්ත නිසා ඒකට සම්බන්ධයක් නැමැති වෙනත් පාර්ශවයකට දැරීමට සිදුවන පිරිවැය බාහිර පිරිවැය. ඇත්තටම අවගුණ භාණ්ඩවල පෞද්ගලික පිරිවැයට කියන්නේ සල්ලි අර දීලා ගන්න අරක්කු බෝතලෙට යන සල්මීර වියදමට වඩා බාහිර පිරිවැයක් හටගන්න එක මෙහෙමයි මෙහෙමයි කියලා මනින්න බෑ. අන්න ඒක තමයි තියෙන ලොකුම දුර්වලතාවය. අපිට මනින්න බෑ. අන්න ඒ නිසා අවගුණ භාණ්ඩ හත්තරම බාහිර පිරිවැය හටගන්නා භාණ්ඩයක් විදිහට නම් කරනවා. මනින්න පුළුවන් නම් මේ භාණ්ඩය පිළිබඳ තවත් අපිට කියන්න පුළුවන්. මොකද ඇත්තටම භාර්යාවට බහර දුන්නා කියලා භාර්යාව කියන්නේ මම මෙච්චර කුටි කෑවා. මේක මේ රුපියල් මෙච්චරකින් මනින්න කියලා එහෙම මනින්න බෑ. අවගුණ භාණ්ඩ සහ සුභ සාධන භාණ්ඩ කියන්නේ ඔන්න. සුභ සාධන භාණ්ඩ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා බාහිර ප්‍රතිලාභ වැඩි. අවගුණ භාණ්ඩවල පෞද්ගලික පිරිවැයට වඩා බාහිර පිරිවැය වැඩි. ඒ නිසා මගේ පරිභෝජන කටයුත්තෙන් පිටට වාසිදායකයි. මේ මගේ පරිභෝජන කටයුත්තෙන් පිටට වාසිදායකයි. ළමයිනේ ඔන්න අද විශේෂයෙන් මම ඔබට උගන්වන්න
පොරොන්දු වෙච්ච ටික ඔය විදියට හමාර කරනවා. තව පොඩි දෙයක් තියෙනවා ළමයිනේ. ඒ තමයි ඔබට මම මතක් කර සිටනවා ඔබ පුළුවන් නම් මාගේ channel එක subscribe සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඔබගේ දායකත්වයේ ඉහලින් ලබා දෙන්න. එහෙනම් ළමයිනේ ඔබට සුබ දවසක්. වැඩ කටයුතු හොඳින් කරගෙන ලබන නව වසර සාර්ථකත්වයට පත් වේවායි කියා මම ඔබට සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ළමයිනේ. ඒ වගේම අමතක කරන්න එපා මගේ දුරකථන අංකය මම වීඩියෝවේ මැදදී ඔබට ලබා දුන්නා. ඒ මගින් ඔබට මේ සියලු දේවල් වලම PDF ලබාගත හැකිය. එහෙනම් සියලුම ළමයිට සුබ දවසක්.